යාලුවනි, ඉතින් ඔයගලන් අද සාතරින් පිළිගන්න World of Fitness YouTube channel එකේ අලුත් වීඩියෝ එක. ඉතින් යාලුවනි, මොකද්ද අද මං ගෙනාව වීඩියෝ කියලා බැලුවොත්, ඉතින් යාලුවනි අපේ YouTube channel එක ගත්තම අපේ YouTube channel එකේ ගොඩක්ම film ගැන විස්තර තමයි යන්නේ. ඉතින් මේ film ගැන විස්තර කිව්වට ඉතින් සමහරක් කට්ටිය මට කියලා තිබ්බා මම අපිට වීඩියෝ එකක් ගන්න කොහොමද මේ films ලේසියෙන්ම phone එකේ download කරන් බලන්න කියලා. ඉතින් phone එකේ අපි ලේසියෙන්ම film එක download කරලා බලන්න බලන් phone එකට හරි නැත්නම් laptop එකට හරි මේ film කොහොමද download කරගන්න කියලා. ඉතින් ඒ ගැන වීඩියෝ කරන්න තමයි අද මම යන්නේ. ඉතින් අද මම ගෙනල්ලා තියෙන වෙබ්සයිට් දෙකක්. මේ වෙබ්සයිට් දෙකෙන් ඕගලන්ට ලේසියෙන් ඕනෑම film එකක් download කරගන්න පුළුවන්. ඉතින් මං ගෙනල්ලා තියෙන එක වෙබ්සයිට් එකක් ගත්තොත් ඒ වෙබ්සයිට් එක ඕගලන්ට සිංහල උපසිරැසි සමගම ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේ ලේසි වෙබ්සයිට් එකක් තමයි මං අද ගෙනල්ලා තියෙන්නේ. ඉතින් ඕගලන්ට ඕනෑම ෆිල්ම් එකක්, ඕගොල්ලෝ කැමති ඕනෑම ජාතියක ෆිල්ම් එකක්, ටීවී සීරීස් එකක් මේ ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් වෙබ් සුපිරිම වෙබ්සයිට් එකක් තමයි මම අද ගෙනල්ලා තියෙන්නේ. ඉතින් එහෙනම් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. ඉතින් යාළුවනි, අපි අපේ පළවෙනි වෙබ්සයිට් එකට යමු. අපේ පළවෙනි වෙබ්සයිට් එක තමයි සීනියර් සබ්ස් කියන වෙබ්සයිට් එක. ඉතින් ඕක මේ ඒක ඕගලන්ට සිංහල උපසිරැසි සමගම ෆිල්ම්ස් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. කැමති නම් ඕගලන්ට ටීවී සීරීස් උනත් මේ වෙබ්සයිට් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඕගලන්ට මුලින්ම තියෙන ක්‍රෝම් බ්‍රවුසර් එක ඕපන් කරගන්න ඕගලන්ගේ ෆෝන් එකේ. ඒක හැම ෆෝන් එකම තියෙනවා. නැත්නම් ඕගලන්ට Google එක හරහාත් මේ වෙබ්සයිට් එකට විසෙන්න පුළුවන්. ඉතින් ඕගලන්ට පළවෙනිටම කරන්න තියෙන්නේ සීනියර් සබ්ස් කියලා සර්ච් කරගන්න. ඉතින් යාළුවනි මම ඕගලන්ට මේ සර්ච් කරගන්න ඕන එක ඔතන වීඩියෝ එකේ දාන්න. ඉතින් යාළුවනි සීනියර් සබ්ස් කියලා ඕගලන් මුලින්ම සර්ච් කරගත්තම එන පළවෙනි ලින්ක් එකෙන් ඕගොල්ලෝ යන්න ඕනේ. ඉතින් යාළුවනි ඒකෙන් ගිහිල්ලා ඕගලන්ට ඒකෙන් ගියාම මෙන්න මේ වගේ තැනකට තමයි වැටෙන්නේ. ඉතින් යාළුවනි ඊට පස්සේ ඕගලන්ට මෙතන බලාගන්න පුළුවන් new movies, TV shows, then trendy list එකේ දින හැම ෆිල්ම් එකක්ම ඕගලන්ට බලාගන්න පුළුවන්. ඉතින් යාළුවනි ඔයගලන්ට මෙතන අවශ්‍ය කරන ෆිල්ම් එක නැති වෙන්න පුළුවන්. ඒ නිසා ඕගොල්ලෝ මෙතන සර්ච් බාර් එකක් තියෙනවා. අන්නේ සර්ච් බාර් එක උඩ එක සැරයක් ක්ලික් කරගන්න. ඊට පස්සේ සර්ච් බාර් එකේ ඕගලන්ට කැමති ෆිල්ම් එකක් ගහගන්න පුළුවන්. ඉතින් යාළුවනි කැමති ෆිල්ම් එකක් සර්ච් කරගත්තම ඕගලම මේ වගේ ඉන්ටර්ෆේස් එකකට තමයි වැටෙන්නේ. ඉතින් ඒක යටට යද්දි ඉතින් ඒක ඕගොල්ලෝ යටටම යන්න ඕනේ. ඉතින් යාළුවනි ඒක ඕගලන්ට ෆිල්ම් එකේ විස්තර, ඒක ගැන මොනවද තියෙන විස්තර, ෆොටෝස්, ට්‍රේලර්ස් ඔය ඔක්කොම බලාගන්න පුළුවන්. ඉතින් යාළුවනි ඒකෙත් ඔබලන්ට දෙකට කල්ලා දීලා දෙනවා, ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් ලින්ක්ස් සහ ටෙලිග්‍රෑම් ඩවුන්ලෝඩ් ලින්ක්ස් කියලා. ඉතින් මම මේකේ ඔයගලන්ට රෙකමන්ඩ් කරන්නේ ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් ලින්ක්ස් ටික. ඉතින් යාළුවනේ මෙතන ඔයගලන්ට පේනවා ඇති ඔයගොල්ලෝ කැමති ක්වලිටි එකකින් මේ ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් යාළුවනේ ඔයගලන්ට මෙතන SD, HD, Full HD කියන ක්වලිටි තුනෙන්ම බලාගන්න පුළුවන්. ඉතින් යාළුවනේ ඔයගලන්ට දෙන්න මෙතන කැමති ක්වලිටි එකක් තෝරගන්න. මම කැමති ක්වලිටි එකක් තෝරගත්තම ඔන්න ඔයගලංග මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට තමයි වැටෙන්නේ. ඉතින් ඒක එතන නම්බර්ස් වගේ කවුන්ට් කරනවා. අපිට ඉතින් මේ නම්බර්ස් වගේ කවුන්ට් කරලා ඉවර වෙනකන් අපිට මෙතන ඉන්න වෙනවා. ඉතින් යාළුවනේ මෙතන නම්බර්ස් ටික කවුන්ට් කරලා ඉවර වුණාට පස්සේ ඕගලන්ට රතු වලට ලොකු පාට බටන් එකක් හම්බ වෙනවා ඩවුන්ලෝඩ් නව් කියලා. ඉතින් ඒක උඩ එක සැරයක් අපිට ක්ලික් කරගන්න ඕනේ. ඉතින් යාළුවනේ මේකේ ගොඩ ඒක ක්ලික් කරද්දි ගොඩක් ඇඩ් වලට යන්න ඕගලන්. ඉතින් ඇඩ් වලින් බැක් වෙලා ඇවිල්ලා ආයෙ ක්ලික් කරගන්න හරි තැනට යනකම්. ඉතින් යාළුවනේ ක්ලික් කරාට පස්සේ මෙන්න මේ වගේ තැනකට තමයි ඕගලන් වෙන්නේ. ඊට පස්සේ යාළුවනේ මෙතන තියෙනවා ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් ඇන් Google ඩවුන්ලෝඩ් කියලා. ඉතින් යාළුවනේ මම මෙතන Google ඩවුන්ලෝඩ් වලින් තමයි ඩවුන්ලෝඩ් කරගන්නේ. මොකද ඒක ලේසි. ඉතින් යාළුවනේ මෙතන Google ඩවුන්ලෝඩ් එක උඩ එක සැරයක් ක්ලික් කරාම ඕගොල්ලන් මෙන්න මේ වගේ තැනකට තමයි එන්නේ. ඉතින් යාළුවනේ මෙන්න මේක ඕගොල්ලන්ට zoom කරගන්න බුණා. ඕගොල්ලන්ට zoom කරගත්තම මෙතන පේනවා download anyway කියලා බටන් එකක් තියෙනවා. ඉතින් ඒ download anyway කියන එක තමයි අපි දෙන්න ඕනේ. ඉතින් යාළුවනේ එන්නේ download anyway කියන බටන් එක දුන්නට පස්සේ අපිට පේනවා මෙන්න අපි දැන් download කරගන්න ඕන file එක අපි download වෙනවා මෙන්න මේ විදිහට. ඉතින් යාළුවනේ ඔක download වෙලා වුණාට පස්සේ අනිවාර්යෙන් ඕගොල්ලන් මෙතන file save වෙන්න දීලා තියෙන ඕගොල්ලන්ගේ phone එකේ gallery එකට නා මේ ගැලරියට සේව් වෙනවා. SD කාඩ් එකකට එහෙම දීලා තිබ්බොත් SD කාඩ් එකට තමයි මේ ටික සේව් වෙන්නේ. ඉතින් යාළුවනේ මේ වෙබ්සයිට් එක ඕගොල්ලන්ගේ ලැප්ටොප් PC හැම එකකටම සපෝට්. ඉතින් යාළුවනේ ඕගොල්ලන් මේ ලැප්ටොප් එකකට PC එකකට මේ වෙබ්සයිට් එකෙන් ගිහලා ඕන ෆිල්ම් එකක් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. සීනියර් සබ්ස් එකේ උපසිරැසි ඇඩ් කරලා තියෙන ඒ නිසා සබ්ටයිල් ඔටෝම ෆිල්ම් එක බලද්දී යටෙනවා. ඉතින් යාළුවනේ මෙන්න මේක තමයි අපේ පළවෙනි වෙබ්සයිට් එක. ඉතින් යාළුවනේ මම දෙවෙනි වෙබ්සයිට් එක ගෙනල්ලා තියෙන්නේ. ඉතින් යාළුවනේ ඔයගොලු ටැමිල් ෆිල්ම් වලට කියන්නේ ටැමිල් ඩබ් කරපු ෆිල්ම් වල බලන්න ආසගෙන ඉන්නම් තමයි මෙන්න මේ වෙබ්සයිට් එක තෝරගන්න ඕනේ. ඉතින් ඔයගොලන් ටැමිල් තේරෙනවා නම් මෙන්න වෙබ්සයිට් එක තෝරගන්න. මොකද අරගේ උපසිරැසි තිබ්බට මේ ෆිල්ම් එකේම ඔරිජිනල් ලැන්ග්වේජස් තමයි තියෙන්නේ. ඉතින් යාළුවනේ ඔයගොලන්ට පළවෙනියට තියෙන්නේ ටැමිල් VIP කියලා සර්ච් කරගන්න.
ඉතින් ටැමිල් VIP කියර සර්ච් කරගත්තා මෙන්න මේවාගේ ඉන්ටර්ෆේස් එකක් තමයි වැටෙන්නේ. නිකන් හරි ඔයගොල්ලෝ ටැමිල් VIP කියලා සර්ච් කරලා එන්න ඒ වගේ එකක් වැටුන් නැත්තම් අනිවාර්යෙන් ටැමිල් යෝගි කියලා සර්ච් කරගන්න. මොකද වෙබ්සයිට් දෙකම එකයි. අරකට කොපිරයිට් එකක් එහෙම වැදුනත් ඒගොල්ලෝ වෙබ්සයිට් දෙක මාරු කර කර තමයි දාන්නේ. ඉතින් යාළුවනේ මේ එහෙම සර්ච් කරාම ඕගොල්ලන්ව අනිවාර්යෙන් ෆස්ට් ලින්ක් එකෙන් ගියාම මෙන්න මේවාගේ තැනකට තමයි එන්නේ. එතන ඕගොල්ලන්ට සර්ච් බාර් එකක් බලා ගන්න පුළුවන්. අන්න ඒ සර්ච් බාර් එකෙන් ඕගොල්ලන්ට කැමති ෆිල්ම් එකක් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ එතන සර්ච් බාර් එකේ ඕගොල්ලන්ට සර්ච් කළා ඕගොල්ලෝ කැමති ෆිල්ම් එකක් ඒකේ ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් යාළුවනේ කැමති ෆිල්ම් එකක් තෝරගත්තාම මෙන්න මේ වගේ තමයි වැටෙන්නේ. ඉතින් යාළුවනේ මෙතනත් ඕගොල්ලන්ට ඩවුන්ලෝඩ් කියලා කැමති ගෝල්ඩ් එකක් තෝරගන්න දීලා තියෙනවා. ඉතින් මෙතන මම රෙකමන්ඩ් කරන්නේ HD කියන එක. මොකද අනිත් ඒවා එච්චර පැහැදිලි නෑ. ඒ නිසා මම මේ HD කියන නිල් පාට බටන් එක උඩ එකසර ක්ලික් කරගන්නවා. ඉතින් යාළුවනේ මේකෙත් ඕගොල්ලන්ට ඇඩ් වලට යන්න වෙයි. ඒ නිසා මෙන්න මේ ඩවුන්ලෝඩ් කියන නොටිෆිකේෂන් එක උඩින් වැටෙනකම්ම ඕගොල්ලෝ මෙන්න බැක් වෙලා ඇවිල්ලා මෙන්න මේ HD කියන එකට එකසර ක්ලික් කරගන්න. ඉතින් මම හිතන්නේ එක තුන් සැරයක් වගේ ක්ලික් කරගත්තම ඒක එනවා අනිවාර්යයෙන් මෙන්න මේ විදිහට ඩවුන්ලෝඩ් වෙනවා ඕගොල්ලන්ට. ඉතින් යාළුවනේ මෙන්න මේකත් හොඳ වෙබ්සයිට් එකක්. ඕගොල්ලන්ට ඕනෑම ෆිල්ම් එකක් තමිල් ඩබ් වලින් ඕනෑම සීරීස් එකක් බලන්න පුළුවන්. ඉතින් යාළුවනේ ওই ටික තමයි මම අද ගෙනාව වෙබ්සයිට් එක. ඉතින් යාළුවනේ ඕගොල්ලෝ අපේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න. මොකද මම ඊළඟට ගේන වීඩියෝ එක සිංහල ඩබ් කරපු ෆිල්ම්ස් TV series බලන විදිහ තමයි ගේන්නේ. අනේ එහෙනම් යාළුවනේ අපි ඉල්ලෙන්නේ.